අපේ ඇමලට සිළු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම පීනට් බටර් හදන්න යන්නේ. කඩෙන් ගන්නවා වගේම රසට ගෙදරදී අඩු වියදමින් හදාගන්න පුළුවන්. හරිම ලේසියි. ඒ වගේම කල් තියාගන්න අමුද්‍රව්‍ය මුකුත් නැති නිසා සෞඛ්‍ය ආරක්ෂිතව හදාගන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙන රෝස්ටඩ් රටකජු ග්‍රෑම් 250ක් මේ රටකජු වලට ලුණු දාලා තියෙනවා. ඉතින් ඔයාලා ගන්නේ සාමාන්‍ය රටකජු නම් ඒ කබලේ බදලා පොත්තේ වත් කරලා ගන්න. ඒ රටකජු නම් ඔයාලා පාවිච්චි කරන්නේ පීනට් බටර් එක හදනකොට ලුණු ටිකක් දාන්න අවශ්‍ය වෙනවා. මම නම් ලුණු දාන්නේ නැහැ මේකේ ලුණු තියෙන නිසා. ඊළඟට මෙතන අරන් තියෙනවම රටකජු තෙල් මේසෙ හැඳි දෙකක්. ඔයාලට රටකජු තෙල්ම අවශ්‍ය වෙන්නේ නැහැ. රසක් සෝදන්න නැති ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සුදු පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා මී පැණි මේස හැන්දා. මී පැණි නැත්තම් ඔයාලට පුළුවන් සීනි දාන්න. සීනි තේ හැන්ද එකම ආරක් විතර දාන්න. මුලින්ම රටකජු ටික ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඉතින් එකපාර දාලා ඔක්කොම ග්‍රයින්ඩ් කරන්න අමාරු නිසා මම දෙපාරකට ඒ ටික ග්‍රයින්ඩ් කරගන්නවා. ඉතුරු ටිකක් දාලා ග්‍රයින්ඩ් කරනකොට මේ ටික ක්‍රීම් එකක් වගේ වෙනකම්ම ග්‍රයින්ඩ් කරන්න ඕනේ. එක දිගට බ්ලෙන්ඩර් එක ඔන් කරන් ඉන්නේ නැතුව නවත්ත නවත්ත ග්‍රයින්ඩ් කරගන්න. මෙන්න මේ ගන්නට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකට මම දැන් මේ පැණි ටිකයි තෙල් ටිකයි දානවා. ආයෙත් දැන් මේක බ්ලෙන්ඩ් කරනවා විනාඩි 2ක් විතර. බ්ලෙන්ඩ් කරන අතරතුර දෙපාරක් විතර මේ වගේ අරගෙන හොඳට මික්ස් කරලා ආයෙත් බ්ලෙන්ඩ් කරන්න. එතකොට මේක හොඳට ක්‍රීම් එකක් වගේ ඉක්මනටම බ්ලෙන්ඩ් වෙනවා. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරලා හදාගත්තු පීනට් බටර් එක පෙනෙති වලට හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. ඉතින් කෑලි හිටින්නේ නැති වෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වෙනකම්ම හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. පෙනෙති වලට අපි කඩෙන් ගන්න පීනට් බටර් වගේම තියෙනවා. ඒ වගේම පාම් පෙත් උඩත් හොඳට මේක ක්‍රීම් එකක් වගේ ගෑවෙනවා. ඉතින් පීනට් බටර් කියන්නේ ගොඩාක් පෝෂකදායි දෙයක්. ඒ වගේම පුංචි දරුවන්ට ජිම් කරන ඩයට් කරන අයට ගොඩාක් ගුණදායකයි. අපිට සෞඛ්‍ය ආරක්ෂිතව හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් අඩු වියදමකින් මේක කඩෙන් ගන්නවා වගේම රසට gederdi හදාගන්න පුළුවන්. gederdi හදාගත්තහම මේක ඔයාලට සතියක් විතර තියාගෙන ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ ඇමල සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ යාළුවෙ එක්කත් ෂෙයා කරගන්න. අපි තවත් දවසක රසවත් කෑමකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.